ඔව් එතකොට දැන් ඔයගොල්ලෝ දකින්න ඇති ෆුඩ් කෙමිස්ට්‍රි යටදී අපි ප්‍රධාන වශයෙන් දැන් අපිට පොත් හතරක් තියෙනවා මෙතනදී. ඉතින් මේ පොත් හතරේ ප්‍රධාන වශයෙන්ම පළවෙනි පොතේ දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ පේපර් එක ගැනත් ෆැමිලියර් වෙන්න ඇති. අපිට පොත් හතරෙන් ප්‍රශ්න හතරක් තමයි එන්නේ. ඉතින් ප්‍රශ්න හතරම අපි කරන්න ඕනේ. ඒ අතරතුර අපිට ප්‍රශ්න ඕන නම් තෝරා ගැනීම වගේ දේවල් කීපයක් තියෙනවා. ඉතින් එතකොට මම මුලින්ම පළවෙනි ප්‍රශ්නේ ගැන පොඩි විස්තරයක් ඉක්මනට කියලා ඉන්නම්. ඔයගලන්ට කාබෝහයිඩ්‍රේට් ස්ලයිඩ් එකද පේන්නේ? හරි ඉතින් හරි ඉතින් ඔන්න කාබෝහයිඩ්‍රේට් ගැන තමයි මුලින්ම විස්තරය තියෙන්නේ. මම ඉක්මනට මේක සාකච්ඡා කරන් යන්නම්. ඊට පස්සේ ප්‍රශ්නයක් තිබ්බොත් ඔයගොල්ලෝ අහන්න. මොකද දැන් මේකේ පොදුවේ ගත්තොත් මම ඉක්මනට තියරිටික සාකච්ඡා කරලා ලොකු වෙලාවක් ගන්න නැහැ. ඊළඟට මේ පේපර් ටික සාකච්ඡා කරන්න ගන්නවා. පේපර් වල දීලා තියෙන සමහර ප්‍රශ්න තෝරගත්තේ වදින් පොඩි පොඩි අතන මැඩම්ට කතා කළා. මේ මැඩම් කිව්වා ඉතින් සමහර يعني මේ අර මට ඩවුට්ස් තිබ්බ තැන් සමහරට ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය අහපු ප්‍රශ්න වගේ තිබ්බේවා මම කතා කරා. මේ ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් අතනම ඔයගොල්ලන්ට කලින් ප්‍රශ්න තිබ්බා නම් මැඩම් මේලයක් හරි දාලා අහගන්න තිබ්බා. හරි. එතකොට ඔන්න කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොකද්ද කියලා ගත්තාම අපි ප්‍රධාන වශයෙන් දන්නවා කාබන් හා වෝටර් තියෙන ඒවා. ඒකම මේ තමයි ඒකේ කිමිකල් ෆෝමියුලා එක CX. දැන් සාමාන්‍යයෙන් දන්න ෆෝමියුලා එක තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ මම මොකද විශේෂ දෙයක් කියන්න යන්නේ නැහැ. මොනසකරයිඩ් ඩයිසකරයිඩ් පොලිසකරයිඩ් කියලා ඔයගොල්ලෝ දකින්නදී දැන්නවා තුනක් වෙන් වෙනවා. ඉතින් මේකේ අර පොලිසකරයිඩ් කියන එක ආයේ 2 කියන්නේ මේ ඔලිගොසකරයිඩ් කියලා වෙන් වෙන ඔයගොල්ලෝ දකින්නදී කාබන් 2 හා 10 අතර තියෙන ඒවා. හරි ඉතින් ඒක මේකේ දැන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් මම හිතන්නේ ගොඩක් කට්ටිය බයෝ මොලිකියුල්ස් කළා ඇති මෙතෙන් නාපු. ඉතින් එතකොට ඔයගොල්ලෝ මම හිතන්නේ මෙන්න මේ ස්ට්‍රක්චර් එකත් එක්ක ෆැමිලියර් වෙන්නද කියලා මම හිතනවා. මේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් නිකන් නමක් දාන්න බලන්න. මේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා මට පොඩ්ඩක් චැට් එකට දාන්න බලන්න. ඔයගලන්ට මතක නම් මේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක? ඔව් ඉක්මනට පුළුවන් නම් කවුරු හරි දාන්න බලන්න මේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක. මේ ස්ට්‍රක්චර් ඔව් ග්ලූකෝස් කියන එක හරි. හැබැයි ග්ලූකෝස් කිව්වට ඔව් මම හිතන්නේ ඇත්තටම දැන් අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේක බීටා ග්ලූකෝස් ඇල්ෆා ග්ලූකෝස් කියලා. ඉතින් අනිවාර්යෙන් මේක බීටා ග්ලූකෝස්. ඒක මම හිතන්නේ මොකද OH එක තියෙන උඩ අතට. ඉතින් බීටා ලිව්වොත් ඇත්තටම සරලවර බීටා B උඩ පැත්තට වගේ හින්දා OH එක එහෙම මතක තියාගන්න පුළුවන්. මේක බීටා ග්ලූකෝස්. බීටා D ග්ලූකෝස් ඇත්තටම D ග්ලූකෝස් එක නම් ඇත්තටම බීටා D ග්ලූකෝස්. මේ තමයි ෆ්‍රක්ටෝස් එක. ඉතින් ඒක මම කියන්නේ ඔයගලන්ට අනිවාර්යෙන් මතක ඇති. ඒක එහෙම මතක තියාගන්න අවශ්‍යයි. හරි. ඔව් එතකොට ඩයිසකරයිඩ් කියන්නේ මොනසකරයිඩ් දෙයක් එකතු වෙලා හැදෙන එක. ඔයගොල්ලෝ ඒක දේවල් ටික දන්නවා. ඉතින් මෙන්න මේක අනිවාර්යෙන් අඳගන්න දැනගන්න ඕනේ. අපිට කිව්වොත් එහෙම දැන් මෙතන ඔයගලන්ට පේනවා ඉතින් මෙතන OH එක පල්ලෙහාට මෙතනත් හැබැයි මෙතන පළවෙනි අපි සාමාන්‍ය නම් කරන් යන්නේ ඔයගලන්ට දන්නවනේ. 1 2 3 4 5 කියලා තමයි නම් කරන් යන්නේ. එතන මේක ඔයාලට පේනවා බීටා ඩී ග්ලූකෝස් එකක් තමයි මෙතන තියෙන්නේ OH උඩ පැත්තට. මෙතන හැබැයි යටට ඉතින් මේක අපි කියනවා මෙතන මේ පැත්තෙන් 1 1/2 4. ඉතින් ඒකයි කියන්නේ 1 4 මේ ග්ලයිකෝසිඩික් බොන්ඩ් එකක් තමයි අපි තියෙන්නේ කියලා. හරි ඉතින් එතන මේකම පේනවා ඉතින් ලැක්ටෝස් එක ඔයගලන්ට නේ. ලැක්ටෝස් එකේ බීටා නේද ඔයගලන් පේනද පැහැදිලිව මෙතන දැන් මෙතන උඩ රැඳෙන බැඳලා තියෙන කියන්නේ බීටා එකක් බැඳලා තියෙන්නේ. බීටා මෙතන 1 මෙතන 4 බීටා 1 4 ග්ලූකෝස් එක. ඉතින් එක්සෑම් එකේ හිටින්ද මම අද ලොකුවට මේව පැහැදිලි කරගෙන යන්නේ නැහැ. ඉක්මනට යනවා ඔයගලන්ට. මොකද පේපර් ඩිස්කෂන් එකකුත් ඉක්මනට යන්න ඕනේ හින්දා. එතකොට පොලිසකරයිඩ් යටතේ ප්‍රධාන වශයෙන් ස්ටාර්ච් ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඉතින් ස්ටාර්ච් ගැන ප්‍රධාන වශයෙන් තියෙන්නේ අපිට ඇමයිලෝස්, ඒ වගේම ඇමයිලෝපෙක්ටින්. මම හිතන්නේ ඒ ගැන ඇත්තම පොතේ වෙනම වගුවකුත් දාලා තියෙනවා. මම ඕනනම් පිටු අංකය ඔයගලන්ට කියන්නම්. පිටු අංක 20 තියෙනවා ඇමයිලෝස් හා ඇමයිලෝපෙක්ටින් ගැන විස්තරයක් ඕනනම් දාගන්න. එතන දැන් ඔයගලන්ට බැලුවහල අපිට කිව්වොත් එහෙම ඇමයිලෝස් හා ඇමයිලෝපෙක්ටින් වල මේ ඇමයිලෝස් and ඇමයිලෝපෙක්ටින් ඉන් ද ෂෝ ද ස්ට්‍රක්චර්ස් කියලා ඒ විදිහට පෙන්වන්න ඕනේ. එතන ඔයගලන්ට පේනවා ඉතින් අර මේ මම හිතන්නේ දෙවෙනි එකේ ඉතින් අතන දෙවෙනි එකේ ප්‍රධානම පොයින්ට් එක තමයි ඒකේ අර 1 6 branch තියෙන එක.
alpha 1-6 linkage තියෙන එක මේ linkage branch linkage කියන එක branch molecule with alpha 1-6 linkage ඒක අනිවාර්යෙන් ඒ point එක ලියන්න ඕනේ හරි ඉතින් මේ තියෙන්නේ simple starch එකක් simple starch එක වලට පේනවා මෙතන 1,4 glycosidic bond තමයි තියෙන්නේ ඉතින් H2O molecule එකක් remove වෙනවා ඒක මොන cellulose starch එකක් තියෙනවා එතන නම් ඔයාලට පේනවා ඉතින් beta 1,4 තමයි තියෙන්නේ ඉතින් ඒ කියන්නේ විස්තරය තමයි මෙතන තියෙන්නේ මම කොහොමත් මේක චින්තක එක්ස්පීරියන්ස් වලට අද අප්ලෝඩ් කරනවා අද රෑම මේක ඉවර වෙච්ච ගමන් මොකද ඔයගලන්ට අවශ්‍ය නොත් එහෙම ආයෙ රිවيو කරලා බලා ගන්න. ඉතින් එහෙනම් මේක මම හිතන්නේ අවස්ථාවක් වෙයි ඔයගලන්ට අවශ්‍ය නම්. හරි. ඔන්න ඉතින් මේ විදිහේ ඇල්ෆා 1,4 ග්ලයිකොසිඩික් බොන්ඩ් එක. ඉතින් ඇල්ෆා එක ඇල්ෆා බීටා ගැන මම කාට හරි අපහැදිලි දෙන්නත් තියෙනවා නම් පොඩ්ඩක් චැට් එකට දාන්න මම විස්තර කරන අතරතුර කාට හරි අපහැදිලි දෙන්නත් තියෙනවා නම් ඇල්ෆා බීටා ගැන මම ඉක්මනට කියලා දෙන්නම්. එතකම ඉස්සරහට විස්තර කරගෙන යනවා. ඉතින් මෙතන ඔයගලන්ට පේනව ඇති නේද? මෙතන ඔව්. මෙතනත් ඔව් ඒකට විස්තර වෙලා තියෙනවා ෆ්‍රක්ටෝස් සම්බන්ධයෙන්. ඔව්. ඒක මේක හයිඩ්‍රොලිසිස් කරද්දි. ඉතින් ඇත්තටම හයිඩ්‍රොලිසිස් කරද්දි ඒ කියන්නේ ජල විච්ඡේදනය කරද්දි වෙන්නේ ඉතින් ග්ලයිකොසිඩික් බොන්ඩ් එක කඩලා ආයේ ග්ලූකෝස් හා ෆ්‍රක්ටෝස් සාමාන්‍ය විදිහට හදා ගන්නවා. ඉතින් කලින් එකේ මම හිතන්නේ මෙතන beta fructose එක beta fructose එක මේ විදිහට එන්න ඕනේ උඩත් ඕනේ ඒක දෙපැත්තම තියෙනවා දෙපැත්තම තියෙනවානේ හරි ඉතින් මම හිතන්නේ ඒ ගැන වැඩි විස්තර මම කියන්න යන්නේ නැහැ මොකද මේක මේ පොතේ තියෙන මේ පොතේ පැහැදිලිවම තියෙන හින්දා ඒ ගැන තමයි ඔයගොල්ලෝ විශේෂයෙන් දැනගන්නේ මේ තියෙන amylose amylose cellulose වල සම්බන්ධය amylose කියන්නේ alpha 1,4 bonds තමයි සම්බන්ධ වෙලා දිගටම යන්නේ. ඉතින් ඒකත් ඔබන් කියන්නේ ගිය අවුරුදු පේපර් එක අහලා තිබ්බ homopolysaccharide කියලා. ඉතින් homopolysaccharide කියන්නේ නේද? Same එකම same type of monosaccharide bind with the glycosidic bonds. වලින් තමයි හැදිලා තියෙන්නේ same type of polysaccharide. يعني glucose නම් glucose එහෙම. දැන් cellulose වල තියෙන ඒකත් cellulose කියන්නේ homopolysaccharide එකම තමයි. හැබැයි 1,4 beta 1,4 bonds තමයි එතන බැඳිලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි ප්‍රෝටීන් ගැන කතාවට එනවා. ඉතින් ප්‍රෝටීන් එකේදී ඔයගොල්ලෝ විශේෂයෙන්ම දන්නවා නයිට්‍රජන් සම්බන්ධ කම්පවුන්ඩ්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒකෙදී සුට අයන් එක මම හිතන්නේ ඔයගොල්ලන්ට මතක ඇති. සුට අයන් කියලා කියන්නේ එයා තමයි නියුට්‍රල් ස්ටේජ් එක. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔයගොල්ලෝ පැහැදිලිවම දන්නවා. නේද? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මේක ගත්තොත් මේ ස්ට්‍රක්චර් එක ගත්තොත් H+ නේද මීඩියම් එකේ H+ වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නා මොකද වෙන්නේ එයා මෙතෙන්ට සම්බන්ධ වෙලා මේක ප්ලස් පොසිටිව් එක තමයි ප්‍රොමිනන්ට් නේ ගොඩක්ම තියෙන්නේ pH less pH මීඩියම් එකේදී හැබැයි pH එක අපි high කරන්න කියන්නේ නේද high OH- වැඩි කරන්න මොකද වෙන්නේ මේ H+ අයින් වෙනා ගිහලා H+ එක අඳුරේ මෙතන H එකත් OH එක අරගෙන මේක මයිනස් වෙනවා ඉතින් ඒ අතරතුර තමයි දැන් ඇත්තටම මෙන්න මේ ස්ටේජ් එක ඇත්තටම මේ මෙහෙමයි මෙතන අපි ස්විට අයන් කියලා කියන්නේ ඇත්තටම මට කියන්නේ මේක ඉනිෂියල් ස්ටේජ් එක ස්විට අයන් එකද ඒ කියන්නේ පොඩ්ඩක් මට කියන්නේ අපිට ස්විට දැන් ඒක පොතේ ඔය පොඩ්ඩක් බලද්දි ස්විට අයන් කියුවොත් එහෙම කම්පවුන්ඩ් එක ඇත්තටම අයනික් ස්වභාවය තියෙන්න ඕනේ ඒකවල මෙතන H3+ H3+ හා මේක මයිනස් H එක අයින් වෙලා මේක මයිනස් වෙන පොයින්ට් එක තමයි ඇත්තටම ස්විට අයන් වෙන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලිද? පොඩ්ඩක් මට චැට් එකට දාන්න මේ කිව්ව කොටස පැහැදිලිද කියලා. මම ගොඩක් සාකච්ඡා කරන්න තියෙන හින්දා මම ඉක්මනට සාකච්ඡා කරගෙන යන්නේ. ඔයගලන්ට එතන පැහැදිලිද කිව්ව කතාව? ස්විට අයන් කියලා කිව්වේ නේද? ඒකේ නියුට්‍රල් චාර්ජ් එකක් තියෙන අවස්ථාව. එතන පැහැදිලිද පොඩ්ඩක්? හරි මං හරි මං හිතනවා පැහැදිලි ඇති කියලා ඒ පොයින්ට් එක කිව් එක හරි හරි ඔතන මෙතන පෙප්ටයිඩ් වල ඇත්තටම ඔයගොල්ලෝ දකිනදී මේන්ලිම අපි නේද දැන් ඇත්තටම පොතේ අර පැහැදිලිව මෙන් කරලා තියෙනවා සාමාන්‍ය මුලින්ම දැන් ප්‍රෝටීන් ගත්තාම ප්‍රයිමරි සෙකන්ඩරි ටෙරිටරි නේද ක්වාටර්නරි කියලා ස්ට්‍රක්චර්ස් හතරක් වෙන් කරලා තියෙනවා ඊට පස්සේ දැන් ඒ ස්ට්‍රක්චර් එකත් එක්ක නේද ඒ කියන්නේ ඊට පස්සේ සිම්පල් ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ
පැහැදිලි ඇති මං හිතන්නේ කියන දේ පොතේ ඔයගොල්ලෝ පැහැදිලිවම බැලුවා නම් ප්‍රෝටීන් ස්ට්‍රක්චර්ස් වෙන් කරද්දි අර ස්ට්‍රක්චර් එක එක්ක නේද ප්‍රයිමරි සෙකන්ඩරි ටර්ෂරි හා ක්වාටර්නරි කියලා වෙන් කරලා තියෙනවා ක්වාටර්නරි එකේ තමයි අපි දන්න 3D ස්ට්‍රක්චර් එක තියෙන්නේ හැබැයි ප්‍රෝටීන් ක්ලැසිෆිකේෂන් කියලා වෙනම වෙන් කරලා තියෙනවා සිම්පල් කන්ජුගේට් ඩිරයිව් ප්‍රෝටීන් කියලා ඉතින් මං හිතන්නේ ඒක පැහැදිලි ඇති ඒක ටික කැටගරි වෙන්නේ කොහොමද කියන එක මම මේ කියන්නේ 40 වෙනි 40 හරි නේද 40 and 41 pages එනවා මම විස්තර කරගෙන යන්නේ එතන ඕගලන්ට පේනවද එතන දැන් සිම්පල් ප්‍රෝටීන්ස් යටතේ ඒගොල්ලෝ දාලා තියෙනවා ඇල්බියුමින් නේද ඒකම නේද ඇල්බියුමින්ස් ග්ලොබියුමින්ස් ග්ලූටෙනින්ස් නේද ඒ වගේ ඒවා එකම අර දැන් කොයගුලේට් එහෙම නැත්නම් අපි කියනවා කැටි ගහනවා කියලානේ සොලියුබල් ඉන් ඇල්බියුමින් නම් වෝටර් සොලියුබල් වෙනවා කොයගුලේට් වෙනවා හීට් එකත් එක්ක හැබැයි ග්ලොබියුලින් ඒ වගේ දේවල් නම් සොලියුබල් වෙන්නේ නැහැ කියලා දීලා තියෙනවා ඉතින් ඒ වගේ සෝස් ඉදට විස්තර කරනවා ඉතින් දෙවෙනි පොතේත් ආයේ මේ ටිකම විස්තර වෙනවා මම ඉතින් ඒක ඉක්මනට නිකන් රිවියු එකක් තමයි දෙන්නේ. ඉතින් ඉක්මනට මෙරි සාකච්ඡා කරලා පාස් එපිසෝඩ් වල සමහර ප්‍රශ්න කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මම ටිකක් ඉක්මනට යනවා. මොකද කාලය ලාව කොහොම වෙයිද කියලා කියන්න බැරි හින්දා. එතන කන්ජුගේට් එතන ඇත්තම සරලම කිව්වොත් සිම්පල් ප්‍රෝටීන් එකක් කියලා කියන්නේ ඔයගලන්ට පේනවා ඇති ඒක අපි හයිඩ්‍රොලිසිස් කරාම ඇමිනෝ ඇසිඩ් විතරයි නේ. සිම්පල් ප්‍රෝටීන්ස් ඔන් හයිඩ්‍රොලිසිස් ප්‍රොඩියුස් ඇමිනෝ ඇසිඩ්. හරි. ඒ කියන්නේ ඇමිනෝ ඇසිඩ් විතරයි ප්‍රොඩියුස් කරන්නේ මේ හයිඩ්‍රොලිසිස් කළාම. හැබැයි කන්ජුගේට් ප්‍රෝටීන්ස් කියුවහම කන්ජුගේට් ප්‍රෝටීන්ස් ඔයගලන්ට පේනදි පැහැදිලිවම කන්ජුගේට් ප්‍රෝටීන් ආෆ්ටර් ද හයිඩ්‍රොලිසිස් ඇමිනෝ ඇසිඩ් ප්ලස් නන් ප්‍රෝටීන් පාට් එකකුත් තියෙනවා. ඒකෙන් තමයි ෆොස්ෆැටික් ගෲප් එකක් තියෙනවා කියලා විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒක පැහැදිලිවම මතක තියාගන්න ෆොස්ෆැටික් ගෲප්ස් වලදී ඔයගලන්ට පේනදි න්‍යූක්ලික් ඇසිඩ් ඒ වගේම කල කියන එක දීලා දෙන්න කන්ජුගේට් ප්‍රෝටීන්ස් කියන්නේ හයිඩ්‍රොලිස් ආෆ්ටර් ද හයිඩ්‍රොලිසිස් ඇමිනෝ ඇසිඩ් ප්ලස් නන් ප්‍රෝටීන් පාට් ප්‍රසන්ට් වෙනවා. ඉතින් ඩිරයිව් ප්‍රෝටීන් කියන්නේ ඒකම දාලා ඩිරයිව් ප්‍රෝටීන් නම් අර එතරම් ෆෝම් වෙන විදිහට එක තමයි විස්තර කරලා තියෙන්නේ ප්‍රොඩියුස් බයි ඇක්ෂන් ඔෆ් ඇසිඩ් එහෙම නැත්නම් ඇල්කාලි කියන්නේ බාෂ්පක නේද ශාරීරික මීඩියම් එකක් ඔය ඇසිඩ් මේ හරි එන්සයිම් හරි ප්‍රෝටීන් මත ක්‍රියා කළාම තමයි ඩිරයිව් ප්‍රෝටීන් හැදෙන්නේ කියලා විස්තර කරලා දීලා තියෙන්නේ. හරි ඒ කොටස මම හිතන්නේ පැහැදිලි ඇති. ඔව් මේක තමයි එහෙම විස්තර කරලා පස්සේ සුටයන් එක ගැන පැහැදිලි කරලා දෙනවා. ඉතින් සුටයන් එකත් එක්ක අර අයිසෝ ඉලෙක්ට්‍රික් පොයින්ට් ఐసోఎలక్ట్రిక్ పాయింట్ කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ఐసోఎలక్ట్రిక్ పాయింట్ කියලින්ම අහන්නත් පුළුවන් ප්‍රශ්නයක්. නේද? ఐసోఎలక్ట్రిక్ పాయింట్ මීන් නේද? කෙලින්ම දාලා තියෙනවා පැහැදිලිවම ඒක pH range එකක් නේද? At some intermediate pH called ఐసోఎలక్ట్రిక్ పాయింట్ total charge on the protein molecule will be close to zero. හරි මේක දැන් මොකද ඔයගලන්ට පේනවද දැන් amino acid එක කියන්නේ ඇත්තටම weak acid and weak base. ඒ කියන්නේ equilibrium එකේ තියෙනව නැති වෙනව. තියෙනව නැති වෙනව කියන පොයින්ට් එකත් එක්ක යන්නේ. ඉතින් ඒ අර intermediate pH එක total charge එක 0 වෙන පොයින්ට් එක කියලා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ප්‍රෝටීන් වල ෆන්ක්ෂන්ස්, කාබෝහයිඩ්‍රේට් වල ෆන්ක්ෂන්ස් අනිවාර්යෙන් 3-4ක් අනිවාර්යෙන් මතක තියාගන්න. සමහර විට ඒවා පළවෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන්. ඉතින් මම කියන ලොකුවට විස්තර කරන්නේ නැහැ. ඒ පොයින්ට් මතක තියාගන්න. හරි. එතන ෆැට් ඇන් ඔයිල්ස් ගත්තාම ඔයගලන්ට පේනවා ඇති. එතන පැහැදිලිවම ඔයගල දැනගන්න මෙන්න මේ කතාව නේද? ග්ලිසරෝල් කියන්නේ අපි දන්නවා නේද? OH bonds 3ක් තියෙන මේ වගේ අවස්ථාවක්. නේ ඒක මොන මෙතන තියෙන ට්‍රයිග්ලිසරයිඩ් හැදිලා ඉතින් ඔයාලට පැහැදිලිව පේනනේ මෙන්න ester formation එකක් තමයි තියෙන්නේ සාමාන්‍ය විදිහට ජලාණු ඉවත් වෙලා හයිඩ්‍රොලිසිස් කළාම ආයෙත් අපිට ෆැටි ඇසිඩ්ස් නේද ඉතින් කාබොක්සිලික් ඇසිඩ් කියන්නේ ග්ලිසරෝල් OH bonds තියෙන එක ගන්න පුළුවන්. ඔව් සෆොනිෆිකේෂන් නම් මම හිතන්නේ නැහැ කියලා එතන තියෙන තර ester එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක වෙන් කරන එක. ඉතින් ඒකම සරලව ඔයගලන්ට මතකයි පැහැදිලිවම ෆැටි ඇසිඩ් ඇන් ඔයිල්ස් තමයි නේද මේ ග්‍රෑම් එකකට එහෙම නැත්නම් නේද ඒ කියන්නේ වැඩිම මවුල ප්‍රමාණයක් නේද හයෙස්ට් කැලරි රිලීසින් කරන්නේ ෆැටි ඇසිඩ්ස් ඔයිල් පොටස. ඉතින් ඒ කොටස තමයි ඉතින් පැහැදිලිවම ඔයගලන්ට විස්තර කරන්න තියෙන්නේ විශේෂයෙන්ම ඔව් ඒක මෙතන මම පොඩි දෙයක් ඔයගලට මතක් කරන්නම් අර නේටිව් ප්‍රෝටීන්ස් කොටස යටතේ නේටිව් ඇන් ඩිනේටිව් ඩිනේචර් ප්‍රෝටීන්ස් කියලා තියෙනවා. ඉතින් එතන පැහැදිලිවම අර නේටිව් ප්‍රෝටීන් කියලා කියන්නේ ප්‍රෝටීන් දැට් ඔක ඉන් ටිෂු විද විතින් ද සෙල්ස් ඔෆ් ෆ්ලූයිඩ්ස්. ඒ කියන්නේ පැහැදිලිවම ලිවින් ප්ලාන්ට්ස් ඇන් ඇනිමල්ස් අත්ලගේ තියෙන පේපර් වලත් අහලා තියෙන කොටස ගොඩක් කරාවට මේ නේටිව් ප්‍රෝටීන්ස් කියලා කියන්නේ මේ ලිවින් ප්ලාන්ට්ස් ඇනිමල්ස් ටිෂු වල තියෙන මේ තියෙන ප්‍රෝටීන්ස් තමයි අපි ලිවින් ප්ලාන්ට්ස් කියලා කියන්නේ.
හිතනවා මේ දේ අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඇති කියලා ඒක ගොඩක් තැන්වල අහලා තිබ්බ කොටසක්. ඒතර ඊට වඩා වෙනස් ආකාර වලින් අපි හදාගන්න ඒවා තමයි අපි ඩිනේචර් ප්‍රෝටීන් කියලා මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. ඩිනේචර් ඩිනේචරින් ඒජන්ට්ස් කියලා තියෙනවා මෙතන පැහැදිලිව ෆිසිකල් ඒජන්ට්ස් and කෙමිකල් ඒජන්ට්ස් කියලා. ඉතින් නේද බෝට pH heat forming freezing other agents ඒවත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඒකම ගොඩක් තැන්වල තව අහපු දෙයක් අහලා තිබ්බ දෙයක් තමයි මේ ඔයගොල්ලෝ දකින්න ඩිනේචර් ඒජන්ට්ස් ප්‍රෝටීන් මම මේ කියන්නේ 48 වගේ නේද 48 page number 48 discussion එක. ඒ හරියන ටික ඒකම දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ දැන් මේ අර මිල්ක් ගැන කේසින් ගැන එහෙම විස්තර මම මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම අපේ සෙකන්ඩ් බුක් එකේ තියෙන අන්තිමන වීට් ප්ලා එහෙම කොටස ඔයගොල්ලෝ දකින්න ඇති පාස්ට් පේපර්ස් ගොඩක තියෙනවා. ඒ ක්වෙස්චන් ටික අහලා ඉතින් මම පොඩ්ඩක් මෙතනදී විස්තර කරන්න ඉම්පෝටන්ට් සම් ඉම්පෝටන්ට් ප්‍රෝටීන්ස් ඔෆ් ෆුඩ් ෆුඩ් ඉන්ඩස්ට්‍රි කියලා කියන කොටස. එතන මිල්ක් ප්‍රෝටීන් යටතේ මේන්ලිම අපි ඉතින් දැනගන්න ඕනේ දේවල් තමයි මේ මිල්ක් ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් සමහර වෙලාවට අපිට අහලා දෙනවා මිල්ක් එක ඇතුලේ තියෙන ප්‍රෝටීන් මොනවද කාබෝහයිඩ්‍රේට් මොනවද ඉතින් ඒ හින්දා පොඩ්ඩක් මම අතරම දැන් අන්තව ටිකකින් ඔයගොල්ලන්ට පෙන්නන පොඩි ෂෝට් නෝට් එකක් අද දෙකකුත් තියෙනවා ඒකේ ප්‍රධාන පොයින්ට් කීපයක් මම දාලා ඉතින් ඒකෙත් එක්ක පැහැදිලිව මිල්ක් වල කේසින් කේසින් අනිවාර්යෙන් අඩංගු වෙනවා ඒක ඔයගොල්ලෝ පැහැදිලිව මතක තියාගන්න ඕනේ. ඉතින් කේසින් එක ප්‍රෝටීන් තුනක් විදිහට තමයි තියෙන්නේ ඇල්ෆා බීටා ඇන් ගැමා කියන ටික. ඒකම මීට් ප්‍රෝටීන්ස් යටතේ මොනවද නිකන් පාඩම් කරපු කට්ටිය කියන්න බලන්න මේ චැට් එක නිකන් එකපට දාන්න බලන්න මේ මිල්ක් ප්‍රෝටීන්ස් මේ මේ මීට් ප්‍රෝටීන්ස් නේ මස් වල තියෙන ප්‍රෝටීන් මොනවද කියලා මීට් ප්‍රෝටීන්ස් what are the main meat proteins we can see in the meat නේ ඔව් ඇක්ටින් ඇත්තටම ඇක්ටින් මයෝසින් තමයි මම බලාපොරොත්තු චාන්ස් එක ඇක්ටින් මයෝසින් ඇක්ටින් මයෝසින් තමයි මේන් මාස් එක වෙන්නේ. ඉතින් ඇත්තටම මයෝග්ලොබින් තමයි වැදගත් වෙන්නේ අර කලය එක දෙන්න. ඔයගොල්ලෝ ඒක පැහැදිලිවම දකින්නදී කලය දැන් මම හිතන්නේ එක්සෑම් කීපයක මහලා තිබ්බා මේ කලය එක දෙන්නේ කොහොමද කියන දැන් නේද අර වීට් ෆ්ලයි එකත් අහලා තිබ්බා නේද වයිට් කලය එක එන්නේ කොහොමද ඒකම yellow කලය එක දෙන්නේ ඇයි මම හිතන්නේ මතකද සැන්තෝෆිල් වලින් තමයි yellow කලය එක එන්නේ ඒක තවට හිං සාකච්ඡා කරමු. ඉතින් ඒ වගේ දේවල් අහලා තිබ්බා ඒක පැහැදිලිවම මතක තියාගන්න අපි තවට හිං ෂෝට් නෝට් එකක් පෙන්වන්නම් ඕගොල්ලන්ට. ඒක මෙතන තව සීරියල් ප්‍රෝටීන්ස් ඒ කියන්නේ වීට් ෆ්ලා නේ වීට් ෆ්ලා වල තියෙන ප්‍රෝටීන්ස් වල කෙලිම දෙල් තමයි ඇල්බියුමින් ග්ලොබියුලින් ප්‍රෝටීස් ඒ වගේම නේද ග්ලයිඩින් ඇන් ග්ලූටනින් අපිට මම කියන්නේ කැට් එකෙත් අපිට හම්බෙච්ච එකක්. ඉතින් ග්ලයිඩින් ඇන් ග්ලූටනින් වලට තමයි පොදුවේ කියන්නේ ග්ලූටන් කියලා. ඉතින් එක්සෑම් එකේ ගොඩක් වෙලාවට අහලා තියෙන ප්‍රශ්නයක් පේජ් නම්බර් 51 හරි තමයි මම සාකච්ඡා කළේ. ඉතින් ඒකම එග් ප්‍රෝටීන්ස් ගැනත් මම කියන්නේ ගොඩක් මතක තියාරා මයෝනීස් හදන කොටසත් අපි ඒ තමයි ඉමල්සිෆයර් එකක් විදිහට එහෙම ගත්තේ. ඉතින් ඒ කොටස් ටික ගියවුරුදු මම හිතන්නේ අහලා තිබ්බා අනිවාර්යෙන් පොඩ්ඩක් බලා ගන්න ඕනේ ටික අපි ඉස්සරහට සාකච්ඡා කරමු මේ කොහොමද වෙන්නේ කියලා. ඒකම ඔව් ෆුඩ් ලිපිඩ් කොටස් ටිකක් තියෙනවා ඒක දැන් සාකච්ඡා කරා. ඒක හැම වෙලෙම පැහැදිලිවම හැම එකකම ඒ කියන්නේ ලිපිඩ් ඒකම ප්‍රෝටීන් ඒව ඉම්පෝටන්ස් නම් අනිවාර්යෙන් මතක තියා ගන්න කියලා මම පැහැදිලිවම ඉල්ලා සිටිනවා. ඒකම පොදුවේ ඔයගොල්ලන්ට මතක ඇති මේක දැන් ගියපාරත් මම කියන්නේ තිබ්බා අර page number 60 වල පැහැදිලි කරලා තියෙනවා අර සිස්සෝ ට්‍රාන්ස් ට්‍රාන්ස්ෆෝම් ඉන් ඔලේක් ඇසිඩ් ඒකේ නේද. ඉතින් ඔයගොල්ලන්ට මතක තියෙන පැහැදිලිවම දීලා තියෙනවා අර මං කියන ඔයගොල්ලෝ පොතේ හදාගන්න ඇති අර පොතේ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා CC අතර. ඒක ට්‍රිපල් බොන්ඩ් එකක් නෙමෙයි ඩබල් බොන්ඩ් එකක්. ඉතින් ඒකේ අර ට්‍රාන්ස් ආවම ට්‍රාන්ස් හෙල්ති හසඩ් පෙන්නනවා. ඉතින් අතන එක්සෑම් එකේ සමහර වෙලාවට ඒ වගේ අර විශේෂම පොයින්ට් එක වල දන්නවනම් පොයින්ට් එක තමයි ලියන්න තියෙන්නේ. සමහර වෙලාවට ලොකු විස්තර කරන්නේ නැහැ. පොයින්ට් එක හරියට විස්තර කරොත් මම හිතන්නේ ලකුණු හම්බෙයි. ඉතින් ඒ හින්දා ඒ ප්‍රධාන පොයින්ට් එකත් එක්ක අදාළ කරුණු ටික ලියන්න කියලා ඒක මතක් කරනවා. ඒකම ඔව් තව අතන ඔයගලන්ට අර හයි මෙතොක්සි ලෝ මෙතොක්සි මම හිතන්නේ මතක දී පොයින්ට් මම කියන්න හිටිය එකක්. ඒක ඇත්තටම එන්නේ ඔයගලන්ට අපිට මේ කාබෝහයිඩ්‍රේට් යට තියෙන කොටසක් මම ඉක්මනට එක මතක් කරන්න. මම මේ පේජ් නම්බර් 27 28 තමයි කතා කරන්නේ. ඉතින් එතන මම හිතන්නේ ඒක ඩේස් වලට අපිට පොඩ්ඩක් කියව පැහැදිලිව මඩ අර පෙක්ටින් වල හරි පෙක්ටින් පෙක්ටින් මෙතිලේෂන් නේ මෙතිලේටඩ් කළාම පෙක්ටින් කියන COOH එක මෙතන ester එක තමයි ෆෝම් වෙන්නේ. මෙතිලේෂන් කළාම හයි මෙතොක්සි පෙක්ටින් and ලෝ මෙතොක්සි පෙක්ටින් අඳින්න අනිවාර්යයෙන් මතක තියා ගන්න. ඉතින් හයි මෙතොක්සි පෙක්ටින් වල තියෙන්නේ more than 50% COOH groups are methylated
lowest expected නේ degree of acidification is 50 or less than 50 point එක. ඉතින් ඒක මම හිතන්නේ එහා පැත්තේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා ඔයාලට බලන්න high methoxypectin වල groups හතරක් indicate කරලා තියෙනවා නේ. They have indicated four groups but only two three groups. يعني three groups are methylated then. නේද? We can see නේද? 75% esterified groups are there then it should be high methoxy protein. හැබැයි පල්ලෙහාක බලන්න පේනවා දි low one low methoxypectin less than 50% methylated happen. මම හිතනවා ඒකට සේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔව් ඉතින් fatty acids නාමකරණය ඒ ගැන මම හිතන්නේ පැහැදිලිම nomenclature ගැන මඩම් කියලා තිබ්බා. ඒක ගොඩක් ලොඩ දීලා තිබ්බා අපිට. අමුතුම nomenclature කරන්න තිබ්බේ නැහැ. minerals ගැන ඇත්තට මෙතන මම විශේෂම සාකච්ඡා කරන්නන්නේ අපි පොඩ්ඩක් අපේ methods 4th 4 වෙනි පාඩම discuss කරන්න යද්දී අපි එතනදී ඒ ගැන සාකච්ඡා කරමු. ඔව් ඉතින් ඇත්තටම ප්‍රධාන වශයෙන් මම පළවෙනි පාඩමේ ප්‍රධාන වශයෙන් මතක් කරන්න බලාපොරොත්තු වෙන ඉතින් ඒ ටික තමයි ඉතින් ඒ සම්බන්ධ මොනවා හරි ප්‍රශ්න ටිකක් තියෙනවා ඕගොල්ලෝ පොඩ්ඩක් chat එකට දාන්න බලන්න. ඇත්තම විශේෂ ප්‍රශ්නයක් නැත්නම් මම හිතන්නේ සමහරවම විශේෂ පොයින්ට් තමයි විශේෂයෙන්ම කිය කිය ගියේ ප්‍රශ්නයක් නැත්නම් පොඩක් රේස් හෑන්ඩ් කරන්න තවද ඉක්මනට ඉස්සරහට යන්න පුළුවන් ගොඩක් විස්තර සාකච්ඡා කරන්න නැතුව ඉක්මනට තියරි ටික පොඩ්ඩක් ඉක්මනට කවර් කරලා ප්‍රශ්න වලට ආපු දේවල් සාකච්ඡා කරන්න පුළුවන් නේ we can discuss them possible questions නේද very quickly if you නේද if you clear with the first lesson just raise hand හරි 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 ඉතින් මෙතන මම මැඩම්ට කිව්වා එතන මැඩම් කිව්වා පුළුවන් නම් ඉතින් කමක් නැහැ ප්‍රেজෙන්ටේෂන් එක ගන්න ඕගලන්ට පෙන්වන්න මේ කියලා මම තව ටිකක් මේ ඉවරන පස්සේ චින්තක එක්ස්පීරියන්ස් එකේ දානවා මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ මේ YouTube channel එකේ ඉන්න එකේ අනිවාර්යෙන් සෙට් වෙලා ඒ වල ටික බලා ගන්න කොහොමත් අදම දානවා අද මේක ඉවරෙච්ච ගමන් මම ඉක්මනට අප්ලෝඩ් කරනවා ඒ උදේ වෙනකන් තියන්නේ නැහැ මොකද ඒකට එක්සෑම් එක හින්දා කටියෙම ඉක්මනට එක ගන්න ඕනේ හින්දා ඉතින් ඒක ටිකක් මතක් කළා ඔයගලන්ට හරි මේ ගැන අපි තව ටිකක් කතා කරමු මේ කොටස වෙන එක අපි දැන් ඉක්මනට ෆුඩ් ඇක්ට් එකට යන් ඉතින් දැන් ෆුඩ් ඇක්ට් එක ගැන අනිවාර්යෙන් ඕගලන්ට අදට මෙතන මේ දෙවෙනි ප්‍රශ්නේ ගැන තමයි මම සාකච්ඡා කරන්න ඉක්මනට මේක සාකච්ඡා කළා ඉස්සරහට යන්නම් මේ තුන්වෙනි ප්‍රශ්නේ ගැන තමයි මේ ෆුඩ් ඇක්ට් එක සම්බන්ධව දේවල් තියෙන්නේ ඉතින් පැහැදිලි මොකද මතකද ෆුඩ් ඇක්ට් එකේ දීලා තිබ්බ ෆුඩ් ඇක්ට් එක ගොඩක් වෙලාට හදුවා ෆුඩ් ඇක්ට් එකක් තියෙනකෙ ඇස්පෙක්ට්ස් මොනවද කියලා. ඉතින් මම කියන්නේ ප්‍රධාන ඇස්පෙක්ට් තුනක් තියෙනවා. මම හිතන්නේ තුනම ඕගලන්ට මතක ඇති. නේද? අපි ප්‍රොටෙක්ට් කරන්න ඕනේ කන්සියුමර්ව, ඒ වගේම ඉන්ඩස්ට්‍රි එක ප්‍රොටෙක්ට් කරන්න ඕනේ. ඒකම ඉම්පෝටන්ට්. නේද? කන්ට්‍රෝල් කරන්න අපිට ඒක පැහැදිලිවම පැරමීටරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ තුන. ඒක මම හිතන්නේ ඕගලගේ ප්‍රසන්ටේෂන් ඇති බොහෝ විට ප්‍රොටෙක්ට් කන්සියුමර්, ප්‍රොටෙක්ට් ඉන්ඩස්ට්‍රි, ප්‍රොටෙක්ට් ඉම්පෝර්ට්ස් ඒ ටික. ඉතින් දැනට ප්‍රධාන වශයෙන් අපි මෙතනදී ඩිස්කස් කරන්නේ ඔව් අසුවේ නේද ෆුඩ් ඇක්ට් නම්බර් 26 ඔෆ් 1980 කියන එක. ඉතින් කන්සියුමර් මේක රෙගුලේට් මේ මේ ප්‍රොඩක්ට් කරන්නේ කොහොමද ඒ වගේ විස්තර පැහැදිලිවම තිබ්බා. ඒක මම විස්තර කරන්න යන්නේ නැහැ මෙතනදී. ප්‍රධාන පොයින්ට් ටිකක් විතරක් මම ඩිස්කස් කරන්න යනවා ප්‍රශ්නත් එක්ක තිබ්බ. මෙතන ෆුඩ් ඇක්ට් එකේ පාර්ට්ස් ටික ඔලක දකින්න නැති එක මේකේ අර එක්ස් ඔෆිසර්ස් කියලා තියෙනවා ඩිරෙක්ටර් තමයි අනේ ටික පොඩ්ඩක් ඇත්තටම ඔගොල්ලෝ මතක තියා ගන්න ඕනේ ඩිරෙක්ටර් ජෙනරල් එබම් එක්ස් ඔෆිසර්ස් ටික එක ෆුඩ් ඔතොරිටි එක මෙන්න මේක මම හිතන්නේ ළඟදිම ප්‍රශ්නයක් අහලා තිබ්බා and chief food authority තමයි ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් හෙල්ත් සර්විස් ඒත් ෆුඩ් ඔතොරිටි එක මේගොල්ලෝ අතර තියෙනවා ඒකම ඔතොරයිස් ඔෆිසර්ස් කියලා දැන් ඇත්තටම අර කැටගරි අහලා තිබ්බ ප්‍රශ්නයක් මම දැක කීප දෙනෙක් මගලුත් ඇහුවා ඉතින්
එතනදී ඔතරයිත් ඔෆිසර්ස් ඇහුවාම මේගොල්ලෝ තමයි ඉතින් මේගොල්ලෝ තමයි ෆුඩ් ඇක්ට් එකේ තියෙන දේවල් වලට ඒ වැඩ ටික වෙනවද කියන එක බලන්නේ. ඉතින් ඒක පැහැදිලිවම පොතේ ඒ කොටස් උඩ තිබ්බා. ඒගොල්ලන්ගේ කාර්ය මොකක්ද කියන එක. ඉතින් එතන පැහැදිලිවම කියන්නේ ඒගොල්ලන් තමයි පුළුවන් ඕන වෙලාවක ක්‍රියාමාර්ග ගන්න මේ සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තමයි සාමාන්‍යයෙන් යන ප්‍රොසීඩියර් එකනේ. ඉතින් මිනිස්ටර් ඔෆ් හෙල්ත් තියෙනවා, ඒකේ ෆුඩ් ඇඩ්වයිසරි කමිටි එක තියෙනවා, චීෆ් ෆුඩ් ඔතොරිටි ඉන්නවා නේද? ඒ යටතේ වෙන ෆුඩ් ඔතොරිටි එක තියෙනවා. ඒ යටතේ තමයි ඔතරයිස් ඔෆිසර්ස්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට තමයි අර සෑම්පලින් කරන දේවල් ඒකම ඉන්ස්පෙක්ෂන් ඒ වගේම සීසන් ඩ්‍රේන් නේද? ඩිටේන් කියන දේවල් ඒ ටික කරන්න පුළුවන්. ඉතින් මෙතන සෑම්පලින් මම ඉක්මනට විස්තර කරන්න යන්න මොකද ඔයගොල්ලෝ ගැතර පොත සාමාන්‍යයෙන් බලලා ඇත්තේ. ඉතින් මුකුත්ම බලන්න නැතුව දැම්ම නම් ඔයගොල්ලෝ අදම නම් මේ يعني මේ කොටසට එන්නේ ඉතින් ඔයගලන්ට මම හිතන්නේ ලොකු තේරුමක් වෙන එකක් නැහැ. එහෙනම් මම හිතනවා මොන හරි ඔයගොල්ලෝ බලලා තියෙන්න ඇත්තේ කියලා. නේද? පුළුවන් තරම් කල්ලාතු බලන්න කියන තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඉක්මනට විස්තර කරලා දෙන්නම්. එහෙනම් සෑම්පලින් කොටස. ඉතින් ඔයගොල්ලෝ තියෙන සෑම්පලින් වල නේද? Two sample methods තියෙනවා. Formal sample එකයි informal sample එකයි. ඉතින් මෙතන formal sample එක තමයි අපි legal purpose එක ගන්න එකේ හදිසි හරි අපි මොකක් හරි අපිට ආරංචි කරනවා. Food එකේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන restaurant එකේ. එහෙම නැත්නම් මෙතන නේද තියෙන කඩේ එක. ඉතින් අපි ඒතර ගිහිල්ලා මේ authorized person ලා එක්කෙනෙක් MOH PHI මේ කවුරු හරි තමයි ගිහිල්ලා එතනින් sample එක ගන්න. නේ sample එක ගන්න. ඉතින් sample එක අරගත්තාම ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් මතක තියෙන sample තුනකට අපි sample එක අපි sample තුනක් එතන set කරගන්න ඕනේ. ඉතින් එකක් අපි reference එකක් විදිහට තියෙනවා. එකක් අපි වෙන්ඩරට බාර දෙනවා. ඒ කියන්නේ නේද විකුණුම් කරු ඒතර විකුණන එක්කනට බාර දෙනවා. මොකද ඒක යාගේ ආරක්ෂාවට මොකද නේද ඒ කෝඩක් තියාගන්න. අනිත් එක තමයි අපි ඇනලිස්ට් ගාවට යවන්නේ. ඉතින් ඒක මේක ඒක මතකද ගන්න මාස 3කට කලින් නේ මාස 3කට කලින් නේ මාස 3ක් ඇතුළත මේ ප්‍රොසීඩියර් ඉවර වෙලා ඇනලිස්ට් එකත් එයාගේ රිපෝට් එකත් දෙන්න ඕනේ. ඒකම මේ ලීගල් සේරම වැඩ ටික වෙන්න ඕනේ මාස 3ක් ඇතුළත. ඉතින් ඒ තමයි ෆෝමල් සෑම්පල් එක. ඉතින් ෆෝමල් සෑම්පල් එකේ තියෙන්න ඕනේ විස්තර පැහැදිලිවම මං දැන තිබ්බේ නේද ඒක එතන දාලා තිබ්බ ප්‍රධාන කොටස් හයක් තිබ්බා නේද මොන ඒරියා එකෙන්ද මේ ගත්තේ ඒ වගේ දේවල් විස්තර ටික ඉතින් අපි පැහැදිලිවම බලා ගන්න ඒ හයම එතන තිබ්බා පොතේ ඒ හරිය ෆෝමල් සෑම්පල් එක ගාවම ඉන්ෆෝමල් සෑම්පල් එක නම් කෙලින්ම ඒකේ ක්වොලිටි එක කන්ට්‍රෝල් ඒ වගේම ඇඩ්වර්සරි පර්පසස් වලට තමයි ඒක ගන්නෙ ඔව් මේ තමයි ෆෝමල් ඉන්ෆෝමල් සෑම්පල් ගැන තිබ්බ ටික මේ තමයි ඇත්තටම powers of AO ඒකත් මම කියන්නේ ප්‍රධාන වශයෙන් මතක තියාගන්න අතනතර chart එකේ තිබ්බා person ලව errors කරන්න පුළුවන් ඒකම නේද season green article ඒ වගේම institute prosecution ඒ සේරම දේවල් ඒගොල්ලන්ට පුළුවන් ඒක තමයි මතක තියාගන්න ඒගොල්ලන්ගේ powers they have powers formal informal samples ඔව් මෙන්න මේක තමයි sample ඒ කියන්නේ මේ නේද ෆලෝවින ඉන්ෆෝමේෂන් ෂුඩ් බී දෙය ඉන් ද ලේබල් මේ ලේබල් එකේ තියෙන ඉන්ෆෝමේෂන් ගොඩක් වෙලාවට අහලා තිබ්බ එක්සෑම් එකේ ඉතින් බලන්න රෙෆරන්ස් නම්බර් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ ඩෙන්ටිෆයි ද සෑම්පල් එක ඒකෝ ඩේට් ඇන් ටයිම් සෑම්පල් කලෙක්ට් කරපු ටයිප් ඔෆ් ද සෑම්පල් ෆෝමල් ද ඉන්ෆෝමල් ද කියන එක ටයිප් ඔෆ් ද ෆුඩ් නේචර් ඔෆ් ද සෑම්පල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒරියා එකයි එනි අදර් රිලේටිව් ඉන්ෆෝමේෂන් තියෙනවා මේක අනිවාර්යෙන් එක කොටස බලා ගන්න ඔව් මෙතන ෆුඩ් ඇක්ට් එක ගැන විස්තරයයි දාලා තියෙන්නේ approval analyst තමයි government analyst ඊට අමතරව ඉන්න approval analyst ලා ඉතින් අහන්න පුළුවන් ඒ තමයි මේගොල්ලෝ city analyst ලා ඒකම municipal laboratory candy එකේ food laboratory කලුතර food laboratory අනුරාධපුරයේ ඒ ටික ඒගොල්ලන්ගේ duties ටික තමයි ආයෙ මෙතන පොඩ්ඩක් වෙන් කරලා තියෙන්නේ අරකට එක්කම අර කොටස් ටිකම තමයි නේද sample කරන ටික ඒකම නේද ඒ වගේ දේවල් ටික ඔව් මේ තමයි අර ඔයගොල්ලන්ට මතකයි ඇත්තටම අර අපි ඊට පස්සේ දැන් ඔන්න ෆුඩ් ඇඩ් එකේ දාලා දෙනවා අපි පැකේජ් එකක්. එහෙම නැත්නම් අපි මොකක් හරි බඩුවක් නේද? වෙළඳාමට දාද්දී කොහොමද ඒකේ ලේබල් එක එන්න ඕනේ කියලා නේ? අර ඇඩ්වර්ටයිසින් පාර්ට් එක එන්න ඕනේ කියන එක ප්‍රධාන වශයෙන් මේකේ ලේබල් එක එන්න ඕනේ දැන් නේද? නේද? මේ ප්‍රධානම දේවල් මේන් පැනල් එක කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති ඒකේ කොමන් නේම් එක 2 ලැන්ග්වේජස්. At least 2 ලැන්ග්වේජස් වලින් තියෙන්න ඕනේ. බ්‍රෑඩ් එක ට්‍රේඩ් නේම් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. net contents එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ kilogram gram milliliter liter නම් liquid නම් solid නම් gram kilogram වලින් ආ
මේ තමයි මේන් ඔව් එනි අද පැනල් වල තියෙනවනේ විස්තර ටික මේවත් සමහර වෙලාවට අහලා තිබ්බ ඇත්තටම නේද ෆුඩ් ඇඩිටිව් තියෙනවා නම් ඒ වෑනම් ටික දාන්න ඕනේ ඉන්ස්ට්‍රක්ටර් ටික දාන්න ඕනේ නේම් ඇඩ්‍රස් මැනුෆැක්චරර් ආගේ ඉතින් නේද බැජ් නම්බර් එක අපි සාමාන්‍ය දාන දේවල් අනිවාර්යෙන් ඩේට් ඔෆ් එක්ස්පයර් ඩේට් එක මැනුෆැක්චර් ඩේට් එක ඒ අපි ඒවා ඉතින් හිතලා තේ පොයින්ට් අනිවාර්යෙන් ලියන්න පුළුවන් සමහර ඒවා ලෙටර් සයිස් ගැන නේද මෙතන විස්තරයක් දාලා තියෙනවා ඒ කොටස් ටික ඕන අනිවාර්යෙන් ප්‍රසන්ටේෂන් ඇති फुड खाले एजेंसी का इस तरह एक्टिव है ना वहीं तो ना नंबर्स चिकत्ते को मुझे ना नंबर्स ना इतना अपने मतलब दिया करना आवश्यक है नहीं है विशेष है मुझे ना प्रधान वश में आरटी का तमाम विशेष है मतलब दिया करना ओ ने मेरे का अनिवार्य इटे पासी बरोड़ तमाक नहीं है ඉතින් ඒකම මේ shelf life කියන එක තැන් ගොඩකම අපිට එනවා. ඒ කියන්නේ ඇත්තටම අර fourth unit එකේ වුණා shelf life එක අපිට ආයා එනවා. එහෙනම් ඉතින් මම මෙතන ඉක්මනට විස්තර කරලා දෙන්නම් shelf life එක කියන්නේ මොකක්ද කියලා. මට පැහැදිලිවම තිබ්බා shelf life ගැන. ඔව් මට නිකන් සරලව කියන්න බෑ what is shelf life? මොකද ඔගොල්ලෝ shelf life එක කියලා කියන්නේ නේ definition for shelf life. ඉතින් මෙතනම දාලා දෙන්න. The period of time between the date manufacture and its usability by the consumer during which time the product is safe for human consumption and is of satisfactory quality in term of nutritional value flavor texture and appearance hari thing again oba hadima penawadi date of manufacture ekan eka usability of the consumer during me pahadilum ekenne kochchara kal labita meka tiya ganna puluwanda honda quality ekin kiyana eka thamai meka degradate wen nathuwa kochchara kal manufacture date ekin nan tiya ganna puluwanda kiyana eka thamai thing සරලමකුත් අපිට ඔයගලන්ට මතක ඇති දැන් পেපර් එකේ සමාජයෙන් මේ ප්‍රශ්න අහලා තිබාර වීට් ෆ්ලා ගැන හිමන්න මතකයි දැන් හෝල් වීට් ෆ්ලා එක ගත්තාම ඇත්තට මෙයාගේ නියුට්‍රිෂනල් ලෙවල් එක වැඩි ගොඩක් ඉතින් නියුට්‍රිෂනල් ලෙවල් එක වැඩි කියලා කියන්නේ පැතුජන් ලවලන් මයික්‍රෝබ්ස් වලට අනිවාර්ය ඉක්මනට ඇටැක් කරන්න පුළුවන් එතකොට ඇත්තටම ඒකෙන් වෙන්නේ මොකද යාගේ ෂෙල්ෆ් ලයිෆ් එක අඩු වෙනවා දැන් උදාහරණ කර පැස්ටරයිසේෂන් ඇන් ස්ටෙරිලයිසේෂන් ගත්තොත් ඇත්තට ස්ටෙරිලයිසේෂන් එකේදී තමයි කම්ප්ලීට්ලිම වගේ මයික්‍රෝබ්ලම්ස් තමයි අයින් කරලා දානවා හැබැයි පැස්ටරයිසේෂන් එකේ කම්ප්ලීට්ලි අයින් වීමක් වෙන්නේ නැහැ නේ කම්ප්ලීට්ලි removal block wenne neha there is not removal completely pathogens then shelf life is less shelf life is there ne ඉතින් මේ වගේ point අනිවාර්යෙන් මතක තියාගන්න පුළුවන් milk products ගැන තියෙන ඒ දේවල් ටික ඉතින් මම හිතන්නේ ඉක්මනට මම ඔන්න first session එක හා third session එක ඕගලන්ට point out කරලා දුන්නා ඉතින් ඒ දෙකේ ප්‍රශ්න මොන හරි දැනට තියෙනව නම් පොඩ්ඩක් ඕගල chat එකට දාන්න තව විනාඩි දැන් මම හිතේ ඉක්මනට මම ඒක කියන් ගියා පොඩ්ඩක් ඉතින් ඒ ටිකේ වැදගත් දේවල් පොඩ්ඩක් එන්න ඕගලන් ලියා ගන්න හරි පුළුවන් ඉතින් විනාඩි කීපයක් මම විනාඩි 5ක් දීලා ඊළඟට session second එක හා අනිවාර්යෙන් ප්‍රශ්නයක් දැන් ඔයගොල්ලෝ දන්නා පොත් හතරෙන් තමයි ප්‍රශ්න හතරෙන් ඉතින් fourth එක විශේෂයෙන් මම කියන්නේ fourth එක තමයි ඇත්තටම ගොඩක් වෙලාවට අපිට ලේසි මොකද අපි practical ටිකක් කළා practical ටිකේම තමයි එතන අහන්නේ ගොඩාක් theory කියන්නේ a basic එක මම ඉක්මනට ඇත්තටම අපිට කියලා දෙන්නත් පුළුවන් මට එහෙනම් මම තමයි එතන මොකද පළවෙනි කෙනා ඔයගොල්ලෝ amylose දෙකේ structures අඳින්න අනිවාර්යෙන් ඇඳලා බලා ගන්න ඕනේ ඇඳලම දැනගන්න ඕනේ ස්ට්‍රක්චර්ස් අඳින්නේ කොහොමද කියන එක හැබැයි ෆෝත් එක ඇත්තටම ලේසි මම පොදුවේ කියන්න තියෙන්නේ ෆෝත් එක අර ෆුඩ් ඇක් ගැන තිබ්බ ටික දැන් අතන හැබැයි මේ HACCP ගැන විස්තර දාලා තිබ්බේ නැහැ මම මේ මැඩම් ඒ අනිත් එකේ තමයි ඒක තියෙන්නේ මට මේ මං ගාවට මේ ඒ ප්‍රසන්ටේෂන් එක මෙතන දි නැහැ හැබැයි HACCP ගැන මම තව ටිකකින් ඔයගලන්ට නෑ ඉන්නේ HACCP ගැන ඉක්මන විස්තරයක් කියලා ඉන්නම් ඔයගලන්ට පොඩ්ඩක් ඕගොල්ලෝ එතන බලා ගන්න. ඔව් ඒ කියන්නේ මෙතන මම මේ කියන්නේ ඔයගලන්ට session 4 ගැන. session 4 පොඩ්ඩක් පෙර ගන්න session 4 එකට ඕගොල්ලෝ. session 4 ඒ කියන්නේ unit 3 session 4. පොඩ්ඩක් පෙරලා ගත්තාම පෙරලා ගන්න පෙරලා ගත්ත කට්ටිය පොඩ්ඩක් මට race hand කරන්න උදේ මට ලේසි බලා ගන්න. එතකොට මට යන්න පුළුවන් ඉක්මනට ඉස්සරහට. हरी नहीं हरी हरी अति के पल्ले हट दाले ना बालमु इधर मेथने तीनों पहले लियो में बट आधा दें HACCP इंडिकेट ने HACCP मीन हासार्ड एनालिसिस क्रिटिकल कंट्रोल पॉइंट्स हासार्ड एनालिसिस क्रिटिकल कंट्रोल पॉइंट्स
ඉතින් මෙතන පැහැදිලිවම පේනවා ඇති මෙතන ඒක මුලින්ම ටර්ම්ස් ටිකක් තියෙනවා ඈක මෙන්න මෙතන වටා other benefits of HACCP වටා other benefits of HACCP කියලා තියෙනවා පැහැදිලිවම ඉතින් එතන 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 HACCP කේ benefits අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ නේද more effective to use resources better than දැන් අතන වචනෙම තේරෙන්නේ මේ hazardous ගතිය නැති කරන්න තමයි HACCP කියන මෙතඩ් එක අවිලා තියෙන්නේ ඉතින් ඒ හින්දා better මේ better response to food safety problems වලට ඒකම නේද assist inspection by food control authorities promote international trade by increasing buyers confidence in food safety ඉතින් ඒ වගේ ඒක මම කියන්නේ 16 17 final එකේ ඒ කොටස් අහලා තියෙනවා එහෙනම් benefits HACCP එක use කරන එකේ benefits අනිවාර්යෙන් කීපයක් මතක තියාගන්න මම හිතන්නේ last එකේ paper එකේ HACCP ගැන අහලා තිබ්බේ නැහැ ඒ හින්දා මම හිතෙනවා HACCP කොටස එන්න පුළුවන් ඒක නිකන් guess කිරීමක් විතරයි ඕගොල්ලෝ එහෙම හරියට මේක නෝම ෂුවර් කියන්න එපා මම නිකන් ඕගොල්ලන්ට කිව්වේ ඉතින් ඒ කොටස බලාගෙන නැත්තම් මුකුත් අනිවාර්යෙන් බලා ගන්න එකම ඔව් principles එතන හතක් තියෙනවා කියලා පැහැදිලිවම දාලා තියෙනවා මේ හත තුල ඇත්තටම දෙවෙනි principle එක වැදගත්ම point එක තමයි මේ determine the critical control point determine the critical control point කියන එක ගොඩක් වැදගත් point එකක් විදිහට මේක දාලා තියෙනවා මේ determine the critical control point ඒක ගොඩක් තැන්වල ඇහිලා අහලා තියෙනවා කොහොමද critical දැන් උදාහරණයක් බලන්න ඔයගලගේ page number 31 page number 31 වල තියෙනවා ඇත්තටම එතන වගුවක් දීලා තියෙනවා මම හිතන්නේ exam එකේ දීපු සමහර ප්‍රශ්නයක් දීලා තිබ්බා අර jam හදන ප්‍රශ්නයක් mango වලින් ඔයගලන්ට මතක ඇති එතන අහලා තිබ්බා මේ මේකේ මොකද්ද critical control point එක කියලා ඉතින් මෙතන පැහැදිලිවම දාලා තියෙනවා ඔයගලන්ට පැහැදිලි බැක් හසාර මම මේ වගුව ගැන තමයි සාකච්ඡා කරන්නේ දැන් bacterial space pathogen තියෙනවා නම් ඒක critical control point එක තමයි pasteurization එක එතන තමයි pathogen ලා අයින් කරලා දාන්න ඉතින් critical limit එකකුත් දාලා තියෙනවා මෙතන temperatures වෙන්න ඕනේ කොහොමද කියලා ඉතින් metal fragments නම් metal detection කොටස තමයි critical control point එක. එහෙනම් මම හිතනවා මේ බගු ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් පොඩ්ඩක් idea එකක් ගන්න critical control point එක. එතනින් තමයි අර pathogens ලා අයින් වීම දේවල් සිද්ධ වෙන්නේ. වෙන ආයෝ ගන්න පේනවා ඇර එතන හතර වෙනි එකේ දාලා තිනවා bacterial pathogens ලා තමයි hazard එක අයින් කරන විදිය තමයි drain නවන. ඉතින් මේ වගේ ඒක අනිවාර්යෙන් මේ point එක මතක තියාගන්න කොහොමද මොකද්ද critical point එක වෙන්නේ ඒක අයින් කරගන්න හැටි. අයින් කරගන්න point එක තමයි critical control point කියලා. පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් HACCP ගැන ප්‍රශ්නයක් ඒ කියලා මට හිතෙනවා මොකද ගිය අවුරුද්දේ ලාස්ට් එකේ ඒක අහපු නැති හින්දා. ඉතින් ඒ ටික තමයි එතන තියෙන. ඇත්තටම ඒකම කියනවනේ ඒක ඇක්ටිවිටීස් වලත් මම හිතන්නේ පොඩ්ඩක් බලා ගන්න. එතන අර codex alimentation commission ගැන විස්තර උනාක් තියෙනවා. ඒකම අර good manufacturing practice GMP ඒකම good hygienic practice ගැන පොඩි විස්තර දෙන්න. ඒක මම හිතන ප්‍රධාන පොයින්ට්ස් ටිකක් ඔයාලා මතක තියාගත්තා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. ඉතින් HACCP ගැන ටිකක් වැඩි අවධානය යොමු කරන්න කියලා මම නිකන් කියනවා මම දැක්ක විදිහට මම හිතනවා ඒක මේ HACCP ගැන විස්තරයක් එන්න පුළුවන් කියන එක. ඉතින් ඒකත් එක්ක නේද පළවෙනි පොත හා තුන්වෙනි පොත ගැන ඉක්මනට විස්තරයක් මම ඉවර කළා. ඉතින් ඊට පස්සේ දෙවෙනි පොත හා හතරවෙනි පොත මම කිව්වා හතරවෙනි පොත තමයි මට පොදුවේ පේන්නේ ලේසිම ඔයගොල්ලෝ ඔයගොල්ලෝ අරතනම බලන්නත් එක්ක ගොඩක් අවුල් දාගෙන ඉන්නවා. මම හිතන්නේ හතරවෙනි එක ඉක්මනට ඔයගලන්ට උදව්වක් වෙයි වැඩේ ඉක්මනට කරගන්න හොඳට රිසර්ච් එකක් ගන්න එතනින්. එහෙනම් මම විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් දෙනවා. බ්‍රේක් එක දීලා ඊට පස්සේ මේ අපි බලමු දෙවෙනි හා හතරවෙනි පොත් එක විස්තර කරන්න හැටි. එහෙනම් ඒ වෙලාවේ ඔයගොල්ලන්ට ඒ පොත් ටික අරගෙන මේකේ මම වැදගත් කරන විදිහ නම් පොඩ්ඩක් ලියා ගන්න හරි පුළුවන්. ප්‍රශ්න මොනවද කියලා නම් chat එකට දාන්න විනාඩි 5කින් අපි එහෙනම් ආයෙ ඒ කොටස පටන් ගන්න.